සුභම සුබ දවසක් සුභම සුබ සන්ධ්‍යාවක් කියලා ප්‍රාර්ථනා කරනවා හැම දිනටම. ඉතින් අද අලුත් දෙයක් අරගෙන ඔයාලගේ අලින්දට එනවා. නිරන්තරයෙන්ම අලුත් දේවල් අරගෙන තමයි එන්නේ. ඉතින් එහෙමනම් අපි බලමු මොනවද අද හදන්න යන්නේ කියලා. ඔයගොල්ලෝ දන්නා ඉන්දියාවේ තියෙන කෑමයක්, ඉන්දියාවේ ආවෙනිච්චකිට දිනා ජනප්‍රියම කෑමයක් තමයි අලු බෝණ්ඩ කියලා කියන්නේ. ඉතින් මේ ළඟදී මට කමෙන්ට් එකකින් දාලා තිබ්බා අලු බෝණ්ඩ හදන එක හදරේට කියලා දෙන්න කියලා කීප දෙනෙක්ම. ඉතින් මට මම තම්බල ගත්ත අල ටිකක්. මෙතන අලගිරි 3ක්. ග්‍රෑම් 500ක් වගේ තමයි මෙතන තම්බල තියෙන්නේ. ඒ වගේම කරපිංච ටිකවත් අපිට ඕනි කරනවා. මෙතන තියෙන ඔයගොල්ලෝ දන්නවා මේ මහදුරු. පැනල් සීට්ස් කියලා කියන ඉංග්‍රීසියෙන්. ක්‍යුමින් සීට්ස් කියන්නේ මේ සූදුරු තියෙනවා. ඒ වගේම මේ තියෙන්නේ 3-5 කුඩු. ගරම් මසාලා කියලා කියනවා 3-5 කුඩු කියලා කියනවා. ඒ වගේම කම්මිරිස් මේ අම්මිරිස් කරලා මම කරල් දෙකක් මේ ස්ටොප් කරගත්තා. අමිගුරු අනිවාර්යෙන් ඕනේ. අමිගුරු කැරලා පොඩිට ගෑම් දෙකක් විතර වගේ චොප් කරගන්න. සුදුරු ටිකුත් අනිවාර්යෙන් මේ විදිහට චොප් කරගන්න ඕනේ. ඒ වගේ නූරු ගෙඩි දෙකක් පොඩිට මම කපා ගත්තා. මෙතන තියෙනවා අබ. අබ තියෙන විභාගයක්. නූරු කුඩු අවශ්‍ය ගන්නට. මේ තියෙන්නේ කොත්තමල්ලි පවුඩර්. එතකොට අනිවාර්යෙන් මේ කොත්තමල්ලි පවුඩර් මේකට යනවා. ඒ වගේම පාම් පිල් ටිකක් අපිට ඕනේ. බැටර් එකක් හදා ගන්න ඕනේ. අපි මම කූල් බතර් එකක් මම මෙතන පෙන්නන්නේ නැහැ. කූල් බතර් එකත් අපි ගන්න ඕනේ ලෑස්ති කරගන්නවා. මේ ඉතින් මේ ටික තමයි මේ අලු බොණ්ඩ එක හදන්න යන ඩොයි. මේ අලු බොණ්ඩ කියලා කියන්නේ අම්මි තාත්තේ අපේ කට්ලට් එක හා සමානයි. වෙනසකට තියෙන අපි බිස්කට් කුඩු අල්ලන්නේ නැතිව හදන එක තමයි. වැඩිය මේකේ සැර වැඩි යන්නේ නැහැ. ඉතින් ඔයාලට ඕන නම් සැර හදලා දා ගන්න පුළුවන්. ඉතින් එහෙමනම් අපි වැඩි වෙලා ගන්න නැතුව යමු දෙවෙනි ස්ටෙප් එකට. කොහොමද මේක හදන්නේ කියලා ඉතින් බලමු. ඉතින් මම දැන් pan එක ලිපේ තිබ්බා. ඔයාලට පේනවා ඇති පෑනල් ඉපදි බව තෙල් ටික මට පොඩි වැරදීමක් වුණා වලට කියනකොට මම ගන්නෙ මේකට හා මේ පාම් පිටි නෙමෙයි කඩල පිටි. අනිවාර්යෙන් අපිට මේකට අවශ්‍ය කරන්නේ කඩල පිටි. හාල් පිටි තේහඳි දෙයක් වගේ තමයි මෙසන් දෙයක් වගේ ලෑස්ති කරගන්න ඕනේ බැටර් එකට. මට එතන පෙන්නේ මම හාල් පිටි කියලා මේ පාම් පිටි කියලා මට අමතක වුණා කියන්න ඔයාලට. ඒක ඉවර සමා වෙන්න මම බැටර් එක අරදි මම අපරාද පෙන්නන්න ඔයාලට හදන විදිය. ඉතින් දැන් අපි මේකට තෙල් චුට්ටක් එකතු කරගන්න ඕනේ අනිවාර්යෙන්ම මේ ටික හදාගන්න. තෙල් ටික එකතු කරගත්තා. ඊට පස්සේ අපි දාගන්නවා මේ අබ ටික. ඊට පස්සේ දාගන්න සුදුළුණු ටික. අපි අමිගුරු ටිකත් එකතු කරගන්නවා. ඊය අතර මම එකතු කරගන්නවා මහදුරු, ඒ කියන්නේ පැනල් සීට්ස් ටික. ඊට පස්සේ ක්‍යුමින් සීට්ස් ටික. ක්‍යුමින් එකේ සුදුරු පවුඩර්, සුදුරු මැද ටික ඒ ටික එකතු කරගත්තා. දැන් මේ ටික හොඳට ෆ්‍රයි කරන්න ඕනේ. හොඳට ෆ්‍රයි වෙන්න ඕනේ මේවා. ඒගොල්ල වෙලාවට කියාපු කෑම එකක්. මේ ඒ වගේම උදේ කෑම එකක් මේක කන්න පුළුවන්. හරිම රසයි මේ හදාගත්ත හැම. දැන් අපි ලුණු ටික එකතු කරගමු. කහකුඩු පොඩ්ඩක් එකතු කරගන්න ඕනේ. මම කහකුඩු චුට්ටක් අපි බැටර් එකට තියාගන්නවා. කරපිංචි ටිකත් එකතු කරගමු. එළු කරගන්න කොත්තමල්ලි පවුඩර් ටික. ඒ වගේම ගරම් මසාලා 3-5 කුඩු. ආද මතකයි ගරම් මසාලා නම් හදලේදී මම කියලා දුන්නා මගේ නාලිකාව විදිහට බලන්න පුළුවන් ඔයාලට. දැන් අපි එක කරගමු අම්මිරිස් ටික, ග්‍රීන් චිලි. දැන් අපි එකතු කරගන්න මේ තඹ පොල් ටික. බිලුණුත් එකතු කරගමු මේකට. දැන් ඊට පස්සේ අපි පොඩ්ඩක් මේක මෙලවගෙන ඒක කලන්න මේක කුඩු කරන්න. ගොඩක්ම කුඩු කරන්නේ නැමේ කෑලි හිටින්න ඕනේ. අල්ල බොණ්ඩ වලගේ කෑලි කතිය හිටින්න ඕනේ. හරි. ගොඩක් මේක මෑෂ් කරන්නේ. උන්න දැන් අපි
අලගොන්ඩගේ හරියක හදාගෙන ඉවරයි. දැන් අපට තියෙන්නේ මේක හදාගෙන ඊළඟ ස්ටෙප් එකට යන්න. ඔන්න මේක තමයි අලු බොන්ඩ කරි එක. දැන් ඔයාලා මේ වගේ ටික මේක ලොකුවට තමයි හදන්නේ. සාමාන්‍ය මෙන්න මේ වගේ කට්ලට් එක හදන වගේ වගේ නෙමෙයි. මෙන්න මේ ගන්නට මුලිය හදන්න ඕන. ඉතින් ඔයාලට ඕන නම් පොඩියට හදාගන්න පුළුවන්, ගැටලුවක් නැහැ. ඉතින් මේ විදිහට රවුම් කරගන්න මේ විදිහට. මුන්න වේලට මේ විදිහට රවුම් වෙන්න ඕන. මේවාගේ හදාගෙන මෙටි ඔක්කොම හදාගෙන මම එන්නම් ඊළඟ ස්ටෙප් එකට. ඉතින් දැන් මම භාජන ලෑස්ති කරත්තා. මේ තියෙන කඩල කඩල පිටි කෝප් එකමාරක් මම අරන් තියෙනවා, කප් එකමාරක්. හරි, ඊට පස්සේ අපි උත් කරගන්නවා මේ හාල් පිටි ටික. හාල් පිටි තේහඳි තුනක් අරන් තියෙනවා මේ සෑඳි. නේද, ලුණු කුඩු පොඩ්ඩක් මේකට රසට බැටර් එකට එකතු කරගෙන තව පොඩ්ඩෙන් ලුණු එක ඇතුළේ ඉන්නේ. ඊට පස්සේ දාගන්න මේ කහ කුඩු. ඊට මේක හොඳට කර කර කලවම් කරගන්න. කලවම් කරලා මේ තියෙන කූල් වතුර, කූල් වතුර මේක ගන්න. ගොඩක් මේක ඝනකම මේ දියරට ගන්න නැහැ, ටිකක් ඝනකමට වෙන්න ඕනේ. තව වතුර වැටෙන්න ඕනේ. හොඳද, මෙන්න මේ ගානට ඔයාලා මේක බලන්න. මෙන්න මේ ගානට කැටි කැටි වර්ගන මේ බැටර් එක තමයි එන්න ඕනේ මේ ගානට. හරි, දැන් අපිට තියෙන්නේ අලු බොන්ඩ එක හදාගන්න තමයි තියෙන්නේ. ඉතින් මම තෙල් දෙකක් ලිපේ තිබ්බා. දැන් බැටර් එකත් රෙඩි. දැන් මේ තියෙන්නේ අපි හදාගත්ත මේකට තමයි අලු බොන්ඩ කියලා කියන්නේ. දැන් මේක මේකට දාන්න මේ විදියට. ඊට පස්සේ මේක හිමීට බලාගෙන පරිස්සමට තෙල් එකට එහෙම දාන්න. මොකද තෙල් එක ඩොග් ගලලා තාරියෝ තෙල් විසිරෙනවා. මේ විදිහට දාගන්න. ඉතින් හරිම ලේසි, හරිම රසයි. මේක තමයි අලු බොන්ඩ කියලා කියන්නේ. ඉතින් අපි හිමිහිට මේකට ගන්න ඕනේ. දැන් බය වෙන දෙයක් නැහැ, තෙල වෙනවා. මේක හයි වෙනවා. ඉතින් බලන්න මේ තමයි මේක සාමාන්‍ය හින්දියෙන් කියන්නේ අලු බොන්ඩ කියලා. අලු කියන්නේ අලවලට, බොන්ඩ කියන්නේ ඒගොල්ලගේ කෑමගේ නම. ඉතින් අලු බොන්ඩ. ඉතින් මේක තමයි අලු බොන්ඩ කියලා කියන්නේ. අපේ කට්ලට් එක සාමාන්‍යයි. කට්ලට් එක වෙනස කියන්නේ අපි බැටර් කරන්නේ නැහැ. මේකට බිස්කට් කුඩුවල් දානවා නම මේකේ සම්පූර්ණ මේ කඩල පිටි බැටර් එක තමයි මේ කියන්නේ. කඩල පිටි, හාල් පිටි. ඉතින් හදලා බලන්න මේ වගේ දෙයක් අනිවාර්යෙන්ම රස කියන්න. ඉතින් බලන්න ලස්සන මේක රංගම් පාටගෙන බදගන්නවා. ඉතින් මේ එකක් කෑවම හොඳටම ඇති. ඉතින් ඔයාලට මේක ඕනම් පොලේ හදා ගන්න පුළුවන්, කිසිම ගැටලුවක් නැහැ. ඉතින් එවන හොඳ දෙයක් කියලා දුන්න. ගිහිල්ලා එන්න හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අමතක කරන්න එපා, ලයික් කරලා කමෙන්ට් කරලා ඔයාලගේ අදහස කියන්න. ඉතින් එමනම් නැවතත් ඔයගොල්ලෝ නිරෝගිමත් දවසකට ප්‍රාර්ථනා.